शांति कर्म तुलनात्मक वहांदुनागानिम कोंबा कंकारी शांति कर्मय मेम पाडमेदी साकच्छा करण अतर इदिरी पाडम वलदी देवल मडुवा पहान मडुवा पिलिबंद साकच्छा करनु लबाई पुरावृत्त कथाव विजय रजु कुएनिय सह दरुवन देदना पलवा हर वेनत बिसवक सरण पावागत पसु कुएनिय नम यक्ष गोत्रिक कांताव वियोदुकिन कलशापय विजय रजुट सह पांडुवासदेव रजुट बलपै आकारय कोंबाकंकारी पुरावृत्तयेन कियवे इहत दक्वन लद कथा पुवत मगि अप समाजयट यम यम आदर्श लबागत हैकिय मानव समाजय तुल वर्धने वियुतु गुणधर्म मेन्म नोकलयुतु क्रियावन पिलिबंदव एमगिन उपदेशनयक लबा देई यम पुद्गलयेकुट असाधारणयक सिदु कल विट वैरय पलिगैनीम यन चेतना ऐति बवत् स्वभाव धर्मय मगिन एम अकटयुतु कम वट दंडुवन लबेन बवत् ई वायन वैलकी सिटीमट गतियुतु क्रिया मार्गयन ऐति बवत् पुरावृत्त अध्ययने किरीमेदी पहदिली वे पवत्वीमे अरमुणु सैम शांति कर्मयक्म अरमुणु अतिन समान वे सश्रीकत्वय लेड रोग निवारणय स्वाभाविक विपत् वलक्वा गैनीम संदा शांति कर्म पवत्वा ऐत चारित्र विधि आराधनय करल्हा अक्यालवेन किरीम कप सिटुवीम मडुपे किरीम तोटपे किरीम मलपे किरीम ऐले यदीम देवियान वैडमवीम वी केटीम पेबत सैदीम हेवत मुर्तन पिदीम मेले यकुन रुपा यकुन पिदीम नानुमुर किरीम हंगले यदीम खप्सिटुवीम मडुपे किरीम हंगले पे किरीम मलपे किरीम तोटपे किरीम यान चारित्र संप्रदाय तुनेम एकम अरमुनी सिदु करु लबाई උදාහරණයක් ලෙස සම්ප්‍රදායන් ත්‍රිත්වයේ හිදීම සුබ නැකතට අනුව කිරිගසකින් අත්තක් කපා නිශ්චිත වූ ස්ථානයේ ගොක්‍රහැන් නැද මල් පැලක් තනවා යාතිකා පවත්වමින් කප් සිටුවීම සිදු කරනු ලබයි එමෙන්ම ඒ ඒ සම්ප්‍රදායන්ට සුවිශේෂ වූ චාරිත්‍ර විදීන්ද ඇති බව මතක තබා ගත යුතුය නර්තනාංග गायने रहित नर्तनांग हाँ गायने सहित नर्तनांग यार कोटा स्थित की नर्तनांग युक्त भी गायने रहित नर्तनांग ले से या कैनुम आवेंदुम दुन्माला पुव या तुन पदे हाथ पद आदि हाँ दुन्मा आदि है किये गायने सहित नर्तनांग ले से असने कोहबाहल मडुपुरे आदि हाँ दुन्मा आदि है किये ट्रेट पहात्रेट सबरगम्यन सांप्रदायन त्रित्वेही यह शांति कर्मवल आप पदलक्षण लेवे यह सबरगम हा पहात्रेट सांप्रदाये हाथपद पेलपाणिले सहंदुन नुलब ट्रेट हाथपदे गायना रहिते पहात्रेट हा सबरगम सांप्रदाये ही हाथपद पेलपाणिवल कवि गायने केरे Thank you.
නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබෙන අවස්ථා. ගුරුගේ මාලාව. කුඩා ගුරු මහා ගුරු යන චරිත දෙකක් ඇසුරින් එන සංවාද, ඔවුන්ගේ උපත් කතා හා ආගමන පිළිබඳ තොරතුරු මෙහිදී විකාශනය කෙරේ. යක්කම් පහ. ඌරා යක්කම, වැදි යක්කම, නය යක්කම, සීතා යක්කම, දර්ශන යක්කම මෙයට අයත් යක්කම් පහයි. ගබඩා කොල්ලය. සම්ප්‍රදාය ත්‍රිත්වයේම ශාන්ති කර්මවල නාට්‍යමය අවස්ථාවන් වලදී දෙබස් හා සංවාද දක්නට ඇත. හාස්‍ය රසය මතු කරමින් එමගින් විනෝදාත්මක බව ජනනය කරන සංවාද තිබීම පොදු ලක්ෂණයකි. ගායන උඩරට කොහඹාකංකාරිය පහතරට දෙවල් මඩුව සබරගම පහන් මඩුව යන ශාන්ති කර්ම ත්‍රිත්වයටම පොදු ගායන ඇත. සන්න, ශ්ලෝක, සැහැලි, යාදිනි, සිරස පාද කවි, මල්යහන් කවි, කෝල් මුරහා, උපත් කවි ඒවා අතර වේ. මෙම ගායන ආගාතාත්මක හා අනාගාතාත්මක ගායන වශයෙන් වෙන්කර දැක්විය හැකිය. ආගාතාත්මක ගායන ලෙස සිරස පාද කවි, කඩතුරා කවි, කෝල් මුර කවි, උපත් කවි. අනාගාතාත්මක ගායන ලෙස නමස්කාර, අෂ්ටක, ශ්ලෝක, සන්න, සැහැලි, යාදිනි ආදිය හඳුන්වා දෙන්න පුළුවන්. ඉහත දක්වන ලද ගායනා පොදුවේ දක්නට ඇතත් ඒ ඒ සම්ප්‍රදායන්ට ආවේණික වූ නාදමාලා අනුව ගායනා කරනු ලැබේ. ඒ මගින් සම්ප්‍රදායක් තවත් සම්ප්‍රදායකින් වෙන්කොට හඳුනාගත හැකිය. උපත් කතා විස්තර කිරීම, දෙවියන් වැඩමවීම, දොස් දුරු කිරීම, රෝග නිවාරණය, සෙත් පැතීම වැනි ශාන්ති කර්මල අරමුණු අනුව ඒ හා බැදි ගායනාවල විවිධත්වයක් ඇත. වාදනය. පූජාර්ථය සඳහා මගුල් බෙර වාදනය. මගුල් බෙර වාදනය ත්‍රිවිධ රත්නයක් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් වෙනුවෙන් කරනු ලබන වාදන අවස්ථාවකි. මෙහිදීද සියලුම වාදකයෝ සහාය වෙති. වැදුම්මත් සහ දැකුම්මත් වාදනයේද සුවිශේෂ පූජාර්ථය දරවන පද කොටසකි. ශිල්පීය දක්ෂතා පෙන්වීම සඳහා අධ්‍යාපන වාදනය. ශාන්ති කර්මයට සහභාගී වන සියලුම වාදකීන් මේ සඳහා සහභාගී වේ. වාදකීන් යුගල වශයෙන් ඉදිරිපත් වී තර්කකාරී ලෙස වාදනය යෙදීම විශේෂ ලක්ෂණයයි.
මේ නිසා යහන් බෙරව යොමු ලෙසද හඳුන්වයි. එක් වාදකයෙකු විසින් වයින පදය ප්‍රතිවාදකයා විසින් ප්‍රතිවාදනය සුවිශේෂීය. විවිධ තාල රූප දනුගමනය කරන හේයින් වාදන කුසලතා මනා ප්‍රදර්ශිතය. රංග වස්ත්‍රාභරණ උතරට කොඹාකංකාරිය වෙස්සලුම් කට්ටලේ. කොඹාකංකාරිය දෙවොල් මඩුව හා පහන් මඩුව ශාන්ති කර්ම වල රංග වස්ත්‍ර හා ආභරණ විවිධය. මෙම රංග වස්ත්‍ර සකසා ගැනීමේදී භාවිත ද්‍රව්‍ය වර්ණ හා හැඩතල ආදී සමාන අසමානතා මෙන්ම සුවිශේෂ ලක්ෂණද දක්නට ලැබේ. දෙවොල් මඩුවේ හා පහන් මඩුවේ නාට්‍යමය අවස්ථා ඉදිරිපත් කිරීමේදී සුවිශේෂ වූ රංග වස්ත්‍ර ආභරණ භාවිත වේ. සැරසි විහා රංග භාණ්ඩ ශාන්ති කර්ම වල රංග භූමිය සකස් කර සරසා ගනු ලබන්නේ ඒ ඒ සම්ප්‍රදාය වල සම්මත අනුවය. ඒදී සම්ප්‍රදායන් තුනේහි සැරසිලි වල හා මෝස්තර වල එක් එක් ප්‍රදේශ අනුව වෙනස්කම් පවතී. එහෙත් මෙකී සැරසිලි සඳහා පොදුවේ පරිසරයෙන් සපයා ගන්නා ලද ලී කොඩු, කෙසෙල් පතුරු, මඩු කොළ, ගොක් කොළ, පුවක් මල්, කොල් මල්, තැඹිලි, බෝදිලි, දෝතලු, කෙසෙල් ගස්, කෙසෙල් කැන් ආදී භාවිත කෙරේ. මෙකී ද්‍රව්‍ය යොදා ගනිමින් පහත අවස්ථා සකස් කර ගැනේ. පස්වරු වෙලා ස්පර්ශන ලද මඩුව, අයිලය, යග්ගය, යහන. රංග භාණ්ඩ දුනු මාලක් වූ නැටීමේදී ලීයෙන් සාදන ලද දුන්න සහ ඊතලේ භාවිත කරයි. මඩුපුරේ නටන අවස්ථාවේදී පොල් මලද, ඌරා යක්කම අවස්ථාවේදී කෙසෙල් බඩේන් ඌරකු කෙරුවක් නිර්මාණය කෙරේ. වනේ යක්කමේදී වංගෙඩිය හා නව්පලාත්ත භාවිත කරන අතර වැදි යක්කමේදී දුන්න භාවිත කරයි.